අයි බොන් මගේ නම ඇන්ටන් ෆර්නැන්ඩෝ. මම අද බලන ප්‍රශ්නය ප්‍රශ්න අංක 9 isn't equal money system just communism? ඕකේ සිංහලෙන් කිව්වොත් මේ සමධන සම්ප්‍රදාය නැත්නම් මේ සම වස්තු සැලැස්ම කියනලා කියන මේ ක්‍රමය අලුත් ආර්ථික ක්‍රමය දැන් අපි මේ කතා කරන්නේ මේ ලෝකෙට එන්න යන අලුත් ක්‍රමය මේ ක්‍රමය ඇවිල්ලා කමියුනිස්ට්වාදයද කියලා එක ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නට හේතුව සමහරක් මිනිස්සු මේ මේ සම ධන සම්ප්‍රදාය කියලා වචනය අහපු හැටියෙම මොකද අර එතන තියෙන වචනයක් මේ සම කියලා වචනයක් තියෙනවා. ඒක අහපු හැටියෙම මේ පුද්ගලයෝ හිතන්නේ මේ සමධන සම්ප්‍රදාය නැත්නම් සම වස්තු සැලැස්ම කියන එක කමියුනිස්ට්වාදයයි. නැත්නම් මේ රතුපාට ඇඳුම් දාලා මේ රතු කියන පාට නැත්නම් කමියුනිස්ට්කාරය මේ කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ සමධන සම්ප්‍රදාය කමියුනිස්ට්වාදයද කියලා. ඕක තමයි අද බලන ප්‍රශ්නය. දැන් මම මේක පරිවර්තනය කරන්නේ දැන් මට තේරෙන හැටියට මේ මොකද්ද මේ කමියුනිස්ට්වාදය කියලා කියන්නේ. ඕකේ කමියුනිස්ට්වාදයට සමහර හොඳ කාරණා තිබුණා. හැබැයි ඇත්තම මේ කමියුනිස්ට්වාදය කියන එක මේ ලෝකෙ තිබුණේ නැහැ. මොකද බලය කියන එක කමියුනිස්ට්වාදය තුලත් බලය කියන එක තිබුණේ කීප දෙනෙක්ගේ අතේ පමණයි. පොඩි පොඩි කට්ටියකගේ අතේ තමයි බලය තිබුණේ. ස්වල්ප දෙනෙක්ගේ අතේ තමයි බලය තිබුණේ. හරිද? ඒක විතරක් නෙමෙයි මේ කමියුනිස්ට්වාදය කියන එකේ මූලධනය it was funded the capital of the communism මූලධනය දුන්නේ ධනවාදී ක්‍රමයයි. ඉන්න තවත් එකකින් කිව්වොත් ධනවාදී ක්‍රමය නැතුව කමියුනිස්ට් ක්‍රමයට ඇතිවෙන්න ඉඩක් නැහැ. දැන් මේ ලෝකේ උදාහරණයක් කරන් බැලුවොත් මේ චයිනාවය කියලා කියන්නේ මහා කොමියුනිස්ට් රටක්. හැබැයි බැලුවොත් ඇත්තටම කමියුනිස්ට් රටක්ද ඒක? අද දින ලෝකෙම මහා පුදුමාකාර ධනවාදී රටක්. එතකොට මේ තව එකක් තියෙනවා මේ සමාජ වාදය කියලා. සමාජවාදය සෝතරික කොමියුනිස්ට් වාදය සමාජවාදය ධනපති වාදය මේ ඔක්කොම එක තුන් ක්‍රමයක්. අපි ගුණ ඇත්තටම කල්පනා කරලා බැලුවොත් මේවා ඔක්කොම නිකන් බලය නිකන් මාරු වෙනවා පොඩෙන් පොඩ මාරුවන් විතරක් වෙලා ඇත්තටම කිසිම වෙනසක් නැහැ. ධනපති ක්‍රමය හෝ වේවා කොමියුනිස්ට් ක්‍රමය හෝ වේවා සමාජවාදී ක්‍රමය හෝ වේවා කිසිම වෙනසක් නැහැ. පොඩි පොඩි වෙනස් තිබුණා මිසක් ඇත්තෙම මෙම තුන් ක්‍රම මනුස්ස ජීවිතයට සහයෝග දෙන ක්‍රමයක් කියලා කියන්න බෑ. සෝ මේ පුද්ගලයෝ මේ අපේ සමධන සමවස්තු සැලැස්ම නැත්නම් සමධන සම්ප්‍රදාය කමියුනිස්ට්වාදය කියලා චෝදනා කරනකොට මට මතක් වෙනවා මේ අපේ ක්‍රිස්තියානි ආගමේ ඉන්න ජේසුතුමාගේ වචනයක්. එයා කියනවා මේ තමාගේ අසල්වැසියාට තමාසේ ප්‍රේම කරන්න කියලා. සෝ අසල්වැසියෝ කී දෙනෙක් ඉන්නවද? අපි ගණන් කරලා බැලුවොත් මේ අල්ලපු ගෙදර ඉන්න මිනිහා විතරක් නෙමෙයි, ඉස්සර ගෙදර ඉන්න මිනිහා විතරක් නෙමෙයි, මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයම තමාගේ අසල් වැසියා. එබැවින් ජේසුස් තුමාගේ වචනය තව පොඩ්ඩක් අපි හිතලා බලනකොට එයා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයම තමාසේ සලකන්න කියලා. ඒ කියන්නේ එහෙම කිව්වොත් අපිට හැරිලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ජේසුතුමා කමියුනිස්ට් කරෙද්ද කියලා. මේ කියන්නේ ක්‍රිස්තියානි ධර්මය කියන එක කමියුනිස්ට්වාදයද කියලා අපිට හැරිලා අහන්න පුළුවන් තව ප්‍රශ්නයක්. මේ සම ධන සැලැස්ම නැත්නම් සම වස්තු සැලැස්ම නැත්නම් සම ධන සම්ප්‍රදාය කමියුනිස්ට්වාදය කියලා කියන මිනිස්සයා
ජේසුතුමාත් ක්‍රොනිස්වාදයක් කියලා කියන්න ඕනේ. ක්‍රිස්තියානි ධර්මයත් කොමියුනිස්වාදය කියලා කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම. තව පොයින්ට් එකක් කරන් බැලුවොත් මේ කොමියුනිස්වාදය නැත්නම් සමාජවාදය කියන මතවාද ඒව ඔක්කොම මේ මතවාදවල ideologies මතවාදවල. හැබැයි අපේ මේ සමදන සම්ප්‍රදාය නැත්නම් සම වස්තු සැලැස්ම ඇවිල්ලා මතවාදයක් නෙමෙයි. It is not an ideology. අපි මේ කතා කරන්නේ ජීවිතය ගැන. ජීවිතය ජීවත් වෙන මනුස්සයන්ට කොහොමද සහයෝගය දෙන්නේ? මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයටම කොහොමද සහයෝගය දෙන්නේ? ඒ මනුස්සයට උදව් උපකාර දෙන්නේ කොහොමද? සමසම හැම පුද්ගලයාටම සපෝට් කරන්නේ කොහොමද? කොහොමද හැම මිනිහම ජීවත් වෙන්නේ මේ ලෝකේ? කොහොමද හැම මිනිහටම ගෙයක්, ඉන්න තැනක් ඕවා දෙන්නේ කොහොමද කියලා අහන එක තමයි සමදන සම්ප්‍රදායේ මූලධර්මය. හැම උත්තම කියන්නේ සර්ව උත්තමය, what is best for all. අපේ මූලධර්මය ඇවිල්ලා සර්ව උත්තමය. දැන් කොමියුනිස්වාදයේ මූලධර්මය ඇවිල්ලා මතවාදයයි. ඒගොල්ලන්ගේ කොමියුනිසම් කියන එක එළම මතවාදයක්, ඒක ideology. ඒක නිකන් ධර්මයක් පස්සේ දුවනවා වගේ, ආගමක් පස්සේ දුවනවා වගේ. කොමියුනිස් කාර්යයෝ ආගමක් පස්සේ දුවනවා. අපේ සමවස්තු ක්‍රමය, සමදන සැලැස්ම නැත්තම් සමදන සම්ප්‍රදාය මතවාදයක් නොවේ. එබැවින් අපේ සමදන සම්ප්‍රදාය කොමියුනිසම් කියලා කියන්න බෑ, සමාජවාදය කියලා කියන්නත් බෑ, ධනපතිවාදය කියලා කියන්නත් බෑ. එහෙනම් මොකද්ද මේක? මේක සිම් හරිම සීලුවෙන් කියනවනම් මේක හැම මනුස්සයාටම හොඳ දේ කුමක්ද, සර්ව උත්තමය කුමක්ද කියලා අහනක තමයි එකම එක ප්‍රශ්නය අපිට අහන්න කියන්න පුළුවන්. අපිගෙන කියන්න පුළුවන් එකම දේ මොකද්ද හැම මිනිහටම හොඳ දේ, සර්ව උත්තමය කුමක්ද? ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය තමයි සමදන සම්ප්‍රදාය. අපි කොමියුනිස්ට් කාරයත් නෙමේ, අපි සමාජවාදියොත් නෙමේ, අපි ධනපතිවාදියොත් නෙමේ. අපි ජීවිතය අගය කරන, ජීවිතය වටිනා කරන, සමසමව බලන පුද්ගලයෝ. සෝ තව මොකද්ද මේක ගැන කියන්න පුළුවන්? අපි කොමියුනිස්ට් කාර්යය නෙමෙයි කියන එක දැන් හොඳටම දන්නවා. මේ උදාහරණ අරන් බලන්න, මේ අද චයිනා ගැන අරන් බලන්න, මේ රුසියාව ගැන අරන් බලන්න, මේ ඔක්කොම සල්ලි වලින් තමයි දුවන්නේ. අද අපේ ක්‍රමය ආපුවම අපිට මේ ආණ්ඩුවක්වත් තියෙයිද කියලා කියන්න බෑ. අද තියෙනවා වගේ, අද තියෙන ආණ්ඩුව, අද තියෙන අධිකරණ, අද තියෙන පාලනය අපේ ක්‍රමය තුළ තියෙද කියලා කියන්නත් බෑ. අද පාලනය කරන්නේ ස්වල්ප දෙනෙක්, අද බලය තියෙන්නේ ස්වල්ප දෙනෙක්. අපේ ක්‍රමය තුළින් මෙම සමදන සැලැස්ම, සමවස්තු ක්‍රමය කියන ආපුවම තීරණ ගන්න හැම පුද්ගලයාම ඒකට සහයෝග දෙන්න ඕනේ. බලය කියන එක ස්වල්ප දෙනෙක් යතේ නෑ. අපි ඔක්කොම සමව මේ ලෝකය පාලනය කරනවා. නෝ, අපේ ආණ්ඩුවක්වත් තියෙද කියලා කියන්න බෑ. මොකද තියෙන්නේ පාලන කරන අධිකාරියක්. මේ පාලනය කරන්නේ මොකද්ද? කොහොමද මේ ලෝකේ තියෙන වස්තු, කොහොමද මේ ලෝකේ තියෙන ස්වභාවික වස්තු? අපි උදාහරණයක් ගත්තොත් වතුර කියන එක ස්වභාවික දෙයක් මේ ලෝකේ තියෙන්නේ. හැබැයි මේ ලෝකේ ඉන්න හැම මනුස්සයටම වතුර අත්‍යවශ්‍යයි. වතුර නැතුව කිසි මනුස්සයෙක්ට ජීවත් වෙන්න බෑ. එහෙම කිව්වත් අද මිලියන 140ක් විතර මේ ලෝකේ මිනිස්සු බොන්නේ ජරා වතුර, කානුවල මේ ගංග කිලුටු ගංගවල වල වැල් වල තියෙන වතුර තමයි අරන් බොන්නේ. ඒගොල්ලන්ට පිරිසුදු බොන්න පුළුවන් වතුර නැහැ.
So අපේ ක්‍රමය තුලින් අපි පාලනය කරන්නේ මේ වගේ ස්වභාවික දේවල්. මනුස්සයාට කොහොමද හැම මනුස්සයාට කොහොමද වතුර දෙන්නේ හැම මනුස්සයාට කොහොමද ගෙවල් දෙන්නේ මේවා තමයි පාලනය කරන අධිකාරියට. සෝ අපිට ආණ්ඩුව අද තිනා වගේ ආණ්ඩුවක්වත් තේද ජනාධිපතිවරයෙක් ඉඳීද අගමැතිවරයෙක් ඉඳීද කියලා කියන්න බෑ. ඒවත් තියන්න කිසිම අවශ්‍යයක් නැහැ. We will have an authority, an අධිකරණ, නිවාස අධිකරණ, ජල අධිකරණ, අධ්‍යාපන අධිකරණ කියලා විවිධ අධිකරණ ඇති මනුෂ්‍යයන්ට සහයෝගය දෙන අධිකරණ. නමුත් ඒව අද වගේ ආණ්ඩුව තියෙද කියලා කියන්න බොහොම අමාරුයි. කෙසේ හෝ මේවා අලුත් ලෝකයක්. අපි මේ කතා කරන්නේ සම ධන සැලස්ම කියන එක අලුත් ලෝකයක්. අද තියෙන ලෝකයේ තියෙන දේවල් තුලින් මේ අලුත් ලෝකය බලන්න ටිකක් අමාරුයි. ඒව නිසා තමයි මේ සමහර දේවල් මම කියන දේවල් තමුන්වන්සලාට මේක නිකන් ස්වර්ගයක් වගේ තේරෙන්න පුළුවන්. ඒක එක පැත්තකින් ගත්තා. අපි මේ කරන්න යන්නේ ස්වර්ගය මේ භූමිය තුල ගේන්නේ කොහොමද? ස්වර්ගයක්සේ මේ භූමිය මාරු කරන්නේ කොහොමද? එතකොට හැම මිනිහම සතුටෙන් නිදහසෙන් වගකීමකින් ජීවත් වෙන්න පුළුවන්. කරුණාකරලා මම දාලා තියෙන බිම දාලා තියෙන වෙබ්සයිට් වලට ගිහලා මේ සමදන සම්ප්‍රදාය සමදන සමවස්තු ක්‍රමය ඊකෝ මනි සිස්ටම් කියන එක ගිහලා ඉගෙන ගන්න. බොහොම ස්තුතියි. අපි අනිත් වීඩියෝ එකේ හම්බ වෙනවා.